අයිබවන් ලැබුවවෝ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලක්වාසී ලෝවාසී සියලු ජනතාවට නිදුක් නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා. උදැසන ප්‍රවෘත්ති විකාශය ආරම්භ වන්නේ මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් සිරස්තල. ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම හේතුවෙන් පීඩාවට පත් ගොවීන්ගේ සහ වෙළඳුන්ගේ අස්වැන්න රජය විසින් මිලදී ගැනීම අඛණ්ඩව. වත්මන් තත්ත්වය හමුවේ අපහසුතාවයට පත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සහ කලාකරුවන්ට ජනාධිපති කාර්යසාධක බලකායෙන් විශේෂිත වැඩපිළිවෙලක්. සියත ලෙංගතුකම ඩයලොග් සමග ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් ඉදිරියට. ප්‍රථමයෙන් දේශීය පුවත්. මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දේදී අසරණ වී සිටින පිරිස් වෙනුවෙන් උපකාර කරමින් එහි චාරිත්‍ර ඉටු කිරීම වැදගත් බව රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවට අදහස් දක්වමින්. විශේෂයෙන්ම සිංහල අවුරුද්ද කියලා කියන්නේ එකමුතු වීම. ඒ එකමුතු වීම හොඳයි. තමන්ගේ නිවසේ තමන්ගේ පවුලේ අය විතරක් එකතු වෙලා ඒ දේ කරන එක. අපට පුරුදු වෙලා තියෙන නරක පුරුද්දක් තමයි සිංහල අවුරුද්ද කියලා කියන්නේ සුරාපානය මද්‍රව්‍ය පරිහරණය කිරීමට ලැබෙන අවසරයක් හැටියටයි. ඒ නිසා මම ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් ඉලා හිටින්නේ මේ අවස්ථාව නුවණින් යුක්තව කටයුතු කරන ලෙසයි. අපේ හෙට දවස වෙනුවෙන් අද දවස කැප කරන සෞඛ්‍ය සේවාංශය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු මේ රුධිර ව්‍යසනය තුරන් කිරීම සඳහා තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් දිවාර වෙහෙස වෙන අයටත් ඔබේ කෘතඥතාව අපේ ආශිර්වාදයේ හිමි විය යුතු වෙනවා. සිංහල අලුත් අවුරුද්දේ තව එක චාරිත්‍රයක් තියෙනවා. දුගී දුප්පත් අයට, නැතිබැරි අයට, අසල්වාසීන්ට තමන්ගේ සම්පත් බෙදා හැරලා ඔවුනුත් සුවපත් කරන කාර්යය. මේ අවස්ථාව ඉතාම ඊට හොඳම අවස්ථාවක් හැටියටත් මා දකිනවා. ඒ නිසා චාරිත්‍ර කරන්න සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අහිංසකයන්ට පිහිට වෙන්න රාජ්‍ය නීතියට ගරු කරලා තමන්ගේ ගෙවල් වල ඉන්න එහෙම අවුරුද්ද කළාම ඇති ශ්‍රී ලංකා වාසීන්ටත් ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබෙන වසරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. රට තුළ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවට පත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලිංගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් ඔබට සහන සලසමින් සිටිනවා. සියත ලිංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් තම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව පීඩාවට පත් වී සිටින අසරණ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියළී ආහාර ද්‍රව්‍ය ලබා දීමට සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් පියවර ගත්තා. මෙලෙස සියත ලෙංගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරන සමාජ සත්කාර මෙහෙවරේ හත්වන දිනය රත්නපුර පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරස්ථානය, ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනය සහ තනුවල්විල මහවැව ශ්‍රී මුතුපෝරුවගල විහාරස්ථානයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ සභාපති රොෂාන්ත කාර්යපිරු මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ සියත ලිංගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර මෙහෙවර මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශයන් ආවරණය කරමින් පවතිනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අසරණව පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වෙන් කළ අත්‍යවශ්‍ය වියළී ආහාර ද්‍රව්‍ය පැල්මඩුල්ල පුරාණ රජමහා විහාරස්ථානය වෙත ගොස් බාර දීම සිදු කෙරුණා. ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ වෙතයි. එහිදී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමර් පී. සෝපිත හිමියන් වෙත එම ප්‍රදේශ ජනතාව සඳහා අත්‍යවශ්‍ය වියළී ආහාර ද්‍රව්‍ය බාර දීම සිදු කෙරුණා. සියත ලෙංගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරගෙන යනු ලබන සමාජ සත්කාර මෙහෙවර ඉන් අනතුරුව දියත් කරනු ලැබුවේ තනමල්විල මහවැව ශ්‍රී මුතුපෝරුවගල විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්. එහිදී තනමල්විල මහවැව ශ්‍රී මුතුපෝරුවගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාගම්මල ප්‍රේමානන්ද ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා අත්‍යවශ්‍ය වියළී ආහාර ද්‍රව්‍ය බාර දෙනු ලැබුවා.
සියත ටීවී ඒ ඩයලොග් ඒ ආයතන මගින් මේ ගම් ප්‍රදේශයට විශාල විදියට ඒ සත්ක්‍රියාවක් ඒ දායකකාරකාදීන් සිදු කරනවා. ඒ සෑම දිනාටම මේ කලාව පින්කම ජාති ජාති සංසාරෙත් පින් අනුමෝදන් වෙන තරීතර උතුම් පින්කමක් බවට පත් වෙලා තව තවත් මේ වගේ සත්ක්‍රියාවන් සිදු කරන්නට ඒ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙවන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි හැම දිනම ආශිර්වාද කරනවා. සියත ටීවී ඩයලොග් ඒ ආයතන මගින් සිදු කරන මේ උතුම් සත්ක්‍රියාවට අපි මූලික වශයෙන් හදවතින් ආශිර්වාද කරනවා, පින් අනුමෝදන් කරනවා. සියත ලෙන්ගතකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. පවතින තත්ත්වය හමුවේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හා කලාකරුවන් ඇතුළු පිරිස් පත්ව ඇති අපහසුතාවයෙන් මුදා ගැනීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ඉදිරියේදී විශේෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රටේ ජනමාධ්‍යවේදීනුත් මේ අවස්ථාවේදී කරන්නේ ජාතික වගකීමක් යුතුකමක්. මොකද ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවේදී ඒ පළාත්වල ඇතිවන තත්ත්වයන් පිළිබඳ නිවැරදි වාර්තාකරණය සඳහා විශාල රාජකාරියක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විසින් කරනවා. මාධ්‍ය විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මේ ඇතිවෙලා තියෙන ආර්ථික දුෂ්කරතාවය පිළිබඳ මට හොඳ අවබෝධයක් ඇතිවීමක් තියෙනවා. එනිසා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී මේ බව අපි සාකච්ඡා කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමා විසින් නියම කරනු ලැබුවා. මේ පිළිබඳ වෙනම විශ්ලේෂණාත්මක විග්‍රහයක් කරගෙන බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පිහිටලා තිබෙන අරසහන සැලසීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය හරහා ඒ සඳහා යම් කිසි විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්න. එනිසා මම හිතනවා ඉදිරි සතිවලදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට, පෙරපාසල් ගුරුවරුන්ට, ජනාධි පිරිස්වලට විශේෂිත වැඩපිළිවෙලක් ඒ කමිටුව විසින් සකස් කරයි කියලා ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලය නියම කළා. ආර්ථික මධ්‍යස්ථාන වසා දැමීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවීන්ට සහ වෙළඳුන්ට සහනයක් සලසමින් රජය විසින් එළවලු සහ පළතුරු මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරමින් පවතිනවා. ඒ අනුව කිලෝග්‍රෑම් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් එළවලු මිලදී ගෙන ඇති බවයි ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කළේ. සිංහල දෙමළ අලුත් අවුරුදු සහ පාස්කු සමය තුළ පාරිභෝගික ජනතාවට එළවලු සහ පළතුරු හිඟයකින් තොරව බෙදා හැරීමේ අරමුණින් විශේෂයෙන්ම නුවරඑළිය සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් රටපුරා එළවලු හා පළතුරු අස්වැන්න මිලදී ගැනීම සඳහා වැඩපිළිවෙලක් රාජ්‍ය විසින් ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ සඳහා අවශ්‍ය අරමුදල් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනටම නිදහස් කර ඇති අතර ආර්ථික මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එළවලු මිලදී ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබුණු සියලුම එළවලු තොග දිනය තුළම මිලිතීගත් අතර ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට රටපුරා බෙදා හැරීමට කටයුතු කළ බවයි ජනාධිපති කාර්ය සාධක බලකාය පවසන්නේ. මේ වන විටත් දිස්ත්‍රික්ක 15ක් කේන්ද්‍ර කරගෙනමින් රජය විසින් කිලෝග්‍රෑම් 9,410,000ක පමණ ප්‍රමාණයක් ගොවීන්ගෙන් මිලිතීගෙන තිබෙනවා. නුවරඑළියෙන් පමණක් එළවලු කිලෝග්‍රෑම් 317,396ක ප්‍රමාණයක් මෙන්ම දමුල්ල සහ තමුත්තේගමින් එළවලු කිලෝග්‍රෑම් 586,614ක ප්‍රමාණයක් මිලිතී ගැනීමට කටයුතු කර තිබෙනවා. රට ව්‍යසනයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේදී එම ව්‍යසනය හේතුවෙන් දුෂ්කරතාවයකට පත් වී සිටින විශේෂයෙන්ම තමන් විසින් නිෂ්පාදනය කරන ලද කෘෂිකාර්මික භාණ්ඩ එහෙම නැත්නම් එළවලු සහ පළතුරු අලෙවි කර ගැනීමට අපහසුතාවෙන් පෙළෙන ගොවි ජනතාව සහ විශේෂයෙන්ම එම භාණ්ඩ මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින පාරිභෝගික ජනතාව වෙනුවෙන් සහන සැලසීමට රජය අත්‍යවශ්‍ය සේවා සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙවීමෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කරුණු කීපයක් ඉදිරිපත් කළ හොත් මෙම වැඩසටහන මූලික වශයෙන් ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන වශයෙන්ම ආර්ථික මධ්‍යස්ථාන තුනක් කේන්ද්‍ර කරගනිමින්, එනම් නුවරඑළිය, දඹුල්ල සහ අනුරාධපුර යන ආර්ථික මධ්‍යස්ථාන තුන කේන්ද්‍ර කරගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව එම දිස්ත්‍රික්කයන්හි දිසාපතිවරුන්ට නුවරඑළිය, මාතලේ සහ අනුරාධපුර දිසාපතිවරුන්ට රජය වෙනුවෙන් එළවලු සහ පළතුරු ඍජුව මිලදී ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විට ලබා දී තිබෙනවා. රටේ පවතින තත්ත්වයක් එක්ක මංමාවත් ගොඩනැගිලි වගේම ඇතම් නිවාසත් පාළුවට ගිහිල්ලා. මෙහෙම පාළුවට ගියපු කොළඹ නගරයේ සුකෝපභෝගී නිවසක නාන තටාකය වඳුරන් විසින් අත්පත් කරගත් දර්ශන අපට සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණා.
මේවන විට රට තුළ ක්‍රියාත්මකව පවතින ඇඳිරි නීතිය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජන ශූන්‍ය ස්වභාවයක් දක්නට ලැබෙනවා. එවන් පසුබිමක කොළඹ මහල් නිවාස සංකීර්ණයක් වෙත පැමිණි වඳුරු යුවලක් එම මහල් නිවාසයේ තිබෙන නාන තටාකයට පැන තම නිදහස භුක්ති විඳින ආකාරයේ අපූර්ව වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.cetanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.